viewers, welcome to my YouTube channel Essil Fatima's Lifestyle. අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් ගෙනාවේ ශ්‍රී ලංකන් weddings වල තියෙන වටලපංගි කොහොමද හදාගන්නේ කියලා. ඒ softness එකටම, ඒ කලයකටම, ඒ taste එකටම කොහොමද හදාගන්නේ කියලා ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඔයාලට තව different recipes and vlog දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මගේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් බලන්න share කරන්න. එන්න වීඩියෝ එක ඇතුළට යන්න. අපට මේකට අවශ්‍ය වෙනවා බිත්තර 10ක් හකුරු ග්‍රෑම් 500ක් කිතුල් හකුරු තිබ්බොත් තවත් රස වැඩි කර ගන්න පුළුවන් එනසල් 4ක් විතර සීනි ග්‍රෑම් 50ක් මම රතු සීනි අරන් තියෙන්නේ රතු සීනි දැම්මොත් තවත් පාට වැඩි කර ගන්න පුළුවන් පොල් කිරි කෝප්ප කාලක් වතුර කෝප්ප භාගයක් ඉස්සෙල්ලාම එනසල් ටික හොඳට විනාඩියක් විතර බැද ගන්න ඕනේ इन सहल बेदला तलला दम्मो पटला पांग के सुवंद तवत वैडी करनुवा देंग बेदगत्तु इन सहल टीक हुंदेट तला गान्ने इन सहल वेल तियन एटा थुंदेट पुदुवेन तला गान्ने देंग हकुरु टीक मां कपा गान्ना वगे पोडियेट कपा गान्ने विधियेट कपा गात्त पेनियेट हदा गात्ती उक्कोम इक्मनेटम दिये वेनवा ඊළඟට සීනි කැරමල් කරගන්න යන්නේ ඒකට සීනි ටික එකතු කරලා මේ විදිහට කැරමල් කරගන්න. ලිප සාමාන්‍ය ගින්නෙන් තියාගන්න ඕනේ. වතුර එකතු කරලා ටිකකින් හොඳට මිශ්‍ර කරගන්න. ඊළඟට මම කපාගත්තු හකුරු ටික කැරමල් එකට එකතු කරගන්නවා. ලිප අඩු ගින්දරින් තියාගෙන හොඳට දිය කරගන්න. ඒ අතර තලාගත්තු වෙනසහල් ටිකත් එකතු කරගන්න. දැන් හකුරු ඔක්කොම දිය වෙලා තියෙන්නේ. දැන් මේක නිවෙන්න පැත්තකින් තියාගමු. දැන් වටලපන් එකට බිත්තර ටික කඩා ගන්න ඕනේ. බිත්තර කඩා ගත්තී වෙනම භාජනයකට බිත්තර ඉස්සෙල්ලාම කඩා ගන්න ඕනේ. ඊට පස්සේ අපි වටලපන් හදන භාජනයට එකතු කර ගන්න ඕනේ. එකක් හරි නරක් වෙලා තිබ්බොත් බිත්තර ඔක්කොම අයින් කරන්න වෙනවා. ඒ නිසා තමයි වෙනම භාජනයකට බිත්තරේ කඩා ගන්නේ. දැන් බිත්තරේ තියෙන මේ සුදු පාට කොටස අයින් කර ගන්න. මේක අයින් කරගත්තොත් බිත්තරේ තියෙන පිළිගඳ නැති වෙනවා මම වටලපන් හදද්දී අතින් තමයි බීට් කරගන්නේ බිත්තර ටික එහෙම කරත් තමයි වටලපන් එක ජූසි ගතියටයි සොෆ්ට් ගතියටයි එන්නේ විනාඩි 15ක් විතර අතින් බීට් කරගන්න ඕනේ විනාඩි 15න් මේ විදිහට බිත්තර වල උඩින් පෙනෙනවා ඒ වෙලාවට තමයි අපි පැන ටික එකතු කරගන්න ඕනේ පැණි එක හොඳින් නිවුනට පස්සේ පොල් කිරි ටික එකතු කරලා හොඳට දිය කරගන්න. දැන් පැණි එක එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්නවා. පැණි එක දාන ගමන් හැඳකින් මිශ්‍ර කරගන්න. දැන් වටලපන් මිශ්‍රණය වෙන භාජනයකට පෙරා ගන්න. මිශ්‍රණය රොඩු කෑලි හැම තිබ්බොත් අයින් වෙන තමයි අපි පෙරා ගන්න. දැන් මේකට වැනිලා ඩ්‍රොප්ස් 4ක් 5ක් එකතු කරගන්න. දැන් මේ උඩින් තියෙන පෙන ටික හිමීට අතින් අයින් කරගන්න. දැන් හැන්දකින් වටලපන් මිශ්‍රණය ටිකක් මිශ්‍ර කරගන්නවා මම දැන් වටලපන් කප් 4ක් හදාගන්න යන්නේ ඒකට අවශ්‍ය ප්‍රමාණයට මම වටලපන් මිශ්‍රණය කප් වලට දාගන්නවා කප් එක පිරෙන්නම මිශ්‍රණය දාගන්න එපා කප් එකේ 3 කාලක් විතර පිරෙන්න මිශ්‍රණය දාගන්න නැත්නම් වටලපන් එක තැම්බෙද්දී උතුරන්න බලනවා
මේ වටලාපන් එක අනිවාර්යෙන් විනාඩි 30ක් තම්බ ගන්න ඕනේ. දැන් මං වටලාපන් ටික තම්බ ගන්න යන්නේ. ඒකට තම්බ ගන්න ගන්න භාජනයේ මූඩිය මේ විදිහට ඝනකම් රෙදි කෑල්ලකින් මේ වගේ කව කරගන්න. මේ විදිහට හදාගත්තොත් වටලාපන් තම්මනකොට වතුර වාෂ්ප ඔක්කොම ආපහු වටලාපන් එකට වැටෙන්නේ නැහැ. ඒ රෙදි කෑල්ලට වතුර ඔක්කොම උරා ගන්න නිසා. මේ තමයි මගේ වටලාපන් එකේ ෆයිනල් ලුක් එක. ඔයාලා මං කියපු ප්‍රමාණවල්ම දාලා මේ විදිහටම හදලා බලන්න. හරිම රසයි. ඔයාලට මොනවා හරි ඩවුට්ස් තියෙනවා නම් මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලා කමෙන්ට් කරන්න. මේ වගේ රෙසිපීස් බලන්න මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. Thanks for watching.